සුබ මධ්‍යහනක් ඔබෙක් වන්නේ ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නචිත් මාතරගේ මම කුෂාණී කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රජාතන්ත්‍රවාදී පරමාධිපත්‍ය ඇත්තේ පාර්ලිමේන්තුවට නොව ජනතාවට බව අගමැති පවසයි අද මැදම රාත්‍රියේ සිට තෙල් මිල යලිත් අඩුවේ. ඔබතුමා වැඩි කරපු පෙට්‍රෝල් මිල අපි අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. පාර්ලිමේන්තුව උණුසුම්. කතානායකවරයා ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකර ඇති බවට ජනපතිගෙන් චෝදනා. උතුරට සුලි කුණාටුවක් සැලකිලිමත් වන්නේ ජනතාවට අනතුරු ඇඟවීම. ඊයේ පැය එකහමාරකට සීමා වී අද දිනට කල් තැවුණු පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10ට ආරම්භ වුණා. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වර්තමානයේ රටේ උද්ගත වෙති දේශපාලන තත්ත්වයට හේතු දීර්ඝ වශයෙන් විග්‍රහ කළා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගරු කථානායකතුමනි, මහින්ද රාජපක්ෂ උරත් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ඉඳලා ඉතිහාසයේ ඉඳත් එහාට ගිහිල්ලා පාසල් වල යනවා. බුඩා කාලේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අර උඩ තට්ටුවේ ඉඳගෙන බලාගෙන ඉඳලා මතක තියාගන්න ඉපදිච්ච දවසේ ඉඳලා අසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය, ආ රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩි වෙන ජීවන වියදම, 20,000 අත්නොදුටු ආකාරයේ බදුමර, මහා බැංකු මංකොල්ලය නිසා දෙගුණයක් වැඩි වුණු පොලි අනුපාතය, රටේ වරායවල් ගුවන්තොට පොළවල් රජයට අයත් ලාභදායි ව්‍යාකෘති, සියලු රජයේ දේපල විදේශිකයන්ට විකිණීමට සැරසීම, ඉඩම් සින්නක්කර විදේශිකයන්ට විකිණීමට නව නීති සැකසීම, විද්වතුමා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළඹීම, ආයෝජකයන්ගේ මහා පරිමාණයේ අල්ලස් ඉල්ලීම ඇමතිවරු චෝදනා කරේ ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා. ඒවා එළියට එක එක එළියට එයි. අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණ කොමිටුව විසුරුවලා රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමග කැබිනට් මණ්ඩලයේ බහිම් බස්වීම් ගැනත් අපිට අසන්ට ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලිසිය පිරිසකුත් තවුල් වෙලා ජනාධිපතිවරයාටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් කුමන්ත්‍රණය කළාය කියන ආරංචිය පටිගත කරපු සාක්ෂි සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වේ තෙන්ට ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයා තීන්දු කළේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එක්සත් ජාතික නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසුරුණා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කළා අග්‍රාමාත්‍ය ධූරය බාර අරගෙන ආණ්ඩුව පිහිටුවන්න කියලා. එහෙම න්‍යායි. ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීම තිබුණේ එක්කෝ ඒ ආරාධනය පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. මට ඕන නම් කියන්න තිබුණා
යුඑන්පීක අවුරුදු 4කට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතුරු ටිකත් හිටපු දෙන් කියලා. තව අවුරුද්දයි තිබුණේ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය. කතානායකතුමා පිළිගත්තේ නිතුරාද. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය. අපිට යුතුයකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුළු රටටම වෙන්නේ ගිය මහා වින්නැහිය වළක්වා ගන්න අපිට රට බාර දෙනකොට ඒ වගකීම බාර ගන්න. ඒක අපිට තිබුණා වගකීමක්. ඒ අනුව මම ඒ වගකීම බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නේ තමයි එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණා නම් රටට මොනවයි මොනවා වෙලා තියෙයිද කියන එක. පාලුවේ ජනවාරි ඉඳලා එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21ක් ලබාගෙන තියෙනවා. මේ ඉවක් බවක් නැති ණය කැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙව්වේ මහා මැතිවරණය පවත්වන්න තුරු අන්තර්කාලීන ආණ්ඩුව පමණයි මහා මැතිවරණය පවත්වන තුරු. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අක්‍රමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදී පරමාධිපත්‍යය ඇත්තේ පාර්ලිමේන්තුවට නොව ජනතාවට බව අවධාරණය කළා. මහමැතිවරණයකට යාම සඳහා සියලු දෙනාගේම සහයෝගයද මෙහිදී එතුමා ඉල්ලා සිටියා. ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් ඇඳෙව්වම ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂයේ ජාවීපය ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිලා කියනවා මැතිවරණය පවත්වන්නට විරුද්ධ මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා. මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක්. මහා මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද? මේක වැදගත් ප්‍රශ්නයක්. මහා මැතිවරණයකින් මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද? ඉතින් මටත් අදහන දෙන්නේ කාගේද අයිතිවාසිකම් නැති වෙන්නේ? අපේ රටේ 1947, 1951, 56, 60 පත්වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින් විසුරුවලා මහමැතිවරණ තිබේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකුණේ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට බාර ගන්න කියලා කිව්වේ. මම අගමැති හැටියට දිවුරුම් දීමු ගමම්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟීමක් පැතිර ගියා. කතානායකතුමා බටහිර තානාපති කාර්යාලයේ තමන්ගේ පක්ෂය එක්ක එකතු වෙලා රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග වලටත් පටහැනිව මට විරුද්ධව ශබ්දය ආනුව විශ්වාස භංග යෝජනාව සම්මත කරගත්තාය කියලා කියනවා. රටට විරුද්ධව ඒක සද්දෙන් බෑ යෝජනා සම්මත කරගන්න. මේ වගේ වැදගත් එකකින් සද්දෙන් කරන්න තිබුණේ නැහැ, ඡන්ද ගන්න තිබුණා. කතානායකවරයාගේ ඊනියා විශ්වාස භංගෙත් විශ්වාසංගෙන් පස්සේ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලා කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබිච්ච අමාත්‍යංශ වලටත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිතුමා, කතානායකතුමා නෙවෙයි. වරදවා තේරුම් ගන්න බෑ කතානායකතුමනි. ඔබේ බලය පාර්ලිමේන්තුවට ඔහු කතානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඔබතුමා හොඳට දන්නවා ඒක. දැන දැනයි ඔබතුමා මේ කරන්නේ. දැන දැන බලයක් නැහැ කියලා දැන දැන මෙතෙන්ට පුටුවේ වාඩි වෙලා ඒ පුටුවේ බලය මූලස්ථානයේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසඳගන්නේ නැතුව මේ රටේ 150,000 ඉක්මවන ඡන්දදායක ජනතාවට බාර දෙමු. මම යෝජනා කරනවා ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපති බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවේ, ජනතාවටයි. මේ රටේ ජනතාවයි වැදගත් වෙන්නේ. මම සන්තෝෂ වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිව්වා පාර්ලිමේන්තුව විසුරලා ඡන්දයක් ගන්න යෝජනාවක් આવොත් ඒගොල්ලෝ ඒකට පක්ෂ වෙනවයි කියලා. එක්සත් ජාතික පක්ෂය මොකද්ද කියන්නේ? ස්ථාවරය මොකද්ද? මේ පාර්ලිමේන්තු දුවල ප්‍රකාශ කරන්න ඡන්දයකට යන්න කැමතිද නැද්ද? අකමැතිද? ජනතාව තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරාපත් කරගෙන සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් පවත්වන්න මා සමග අත්වැල් බඳ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ මන්ත්‍රීවරු 225 දෙනාටම කියන්නේ කරුණාකරලා අපිත් එක්ක අහුවෙන්න මැතිවරණයකට යමු.
පෙන්ෂන් ගැන හිතන්න එපා. ඒකට ලෝකා වැපුණාරි කරයි. We want a election. General election. පාර්ලිමේන්තුවේදී තවදුරටත් අදහස් දැක්වුවා ක්‍රමාත්‍යවරයා තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් අඩු කරන බව සඳහන් කළා. එමෙන්ම තවදුරටත් රජය මකින් ලබා දෙන සහන පිළිබඳව එතුමා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. අද වතුකරේ ජනතාවගේ ප්‍රශ්නයක් තියෙනවා. රුපියල් 1000ක් ඉල්ලලා උන් සටන් කරනවා. සාධාරණ සටනක්. අනිත් පැත්තෙන් වතුකරේ මිල දවස ගානේ වැඩි වෙන මිල අඩු කරන්න අපේ වගකීමක් තියෙනවා. ලෝක වෙළඳපොලේ පෙට්‍රල් මිල අඩු වෙනකොටත් මිල සූත්‍රය අනුව වැඩි වුණා. නමුත් ඒකෙන්ද අපි අද අපි ආපහු මම ඇමතිවරයාට කියනවා තවත් අඩු කරන්න කියලා පෙට්‍රල් මිල. ඔබතුමා වැඩි කරපු පෙට්‍රල් මිල අපි අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. අද රෑටත් අඩු කරනවා. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන කතානායකවරයෙක්. පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙවෙයි. ඔබ පත් කරනකොට සියලු දෙනාම එකතු වුණා. විපක්ෂයත් ආණ්ඩුවත් ඔක්කොම. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ ස්වාධීන වෙයි කියලා. ඔබ අද ඔබේ පක්ෂය වෙනුවෙන් බටහිර යාළුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමි. බාධා මැදේ සභාව ඇමතීමෙන් අනතුරුව ඇති වූයේ දැඩි උණුසුම් තත්වයක්. පාර්ලිමේන්තුව ලබන 21 වනදා තෙක් කල් තිබුණා. ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටගෙන ඉන්නේ අනුර දොරකුඹුර. පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් ඇනහිට තිබෙනවා. විශේෂයෙන්ම අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමගම පාර්ලිමේන්තුවේ කටයුතු තවමත් අක්‍රීයව පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සභාව ඇමතීමත් සමගම ඇති වූ මේ උණුසුම්කාරී තත්ත්වයේ හමුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සභා ගැබ මැදට පැමිණ ඇතමුන් විරෝධතාව දක්වා ඇතමුන් ප්‍රසාදය පළ කළා. දෙපිරිස සිදු කළ මේ ක්‍රියාවත් සමග පාර්ලිමේන්තුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. උණුසුම් තත්ත්වයක් සමගම පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට බැරි තත්ත්වයකුයි මතුනේ. ඒත් සමගම කතානායක කරු ජයසූරි මහතා සිය ආසනයෙන් නැගිට ගියා. ඒත් සමගම පාර්ලිමේන්තුවේ කටයුතු ඇනහිටියා සෙන්කෝලේ ඉවත් කෙරුණා. පාර්ලිමේන්තුවේ කටයුතු తాවකාලිකව එතනින් අවසන් වුණා. මේ ඇති වූ තත්ත්වය කුමන හේතුවක් පදනම් කරගෙනද කුමන මට්ටමකින් සිදු වුණේද කියලා ඒ අවස්ථාවට මුහුණ දුන් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුගෙන්ද අපි අදහස් විමසා සිටියා. නෑ ඇත්තටම බොහොම කනකටුදායක සිද්ධියක් අද ඇති වුණේ. කතානායකවරයාට නැති බලතලයක් පාවිච්චි කරලා ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා කරපු ප්‍රකාශ අපි කිසිසේත්ම පිළිගන්න සූදානම් නැහැ. අපි ඒක හෙලා දකිනවා. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියා සිටිනවා අගමැතිවරයෙක් අයින් කිරීමත් අගමැතිවරයෙක් පත් කිරීමත් ඒ බලය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවෙන් දීලා තියෙන වෙන කාටවත් නෙවෙයි ජනාධිපතිතුමාට. එතකොට කාට හරි ඒ පිළිබඳව අභියෝගයකට ලක් කරන්න කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යොදවලා තියෙන ඕනම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා සහනයක් ඉල්ලන්න පුළුවන්. එතකොට මේවා කරන්නේ නැතුව විදේශ තානාපතිවරුනුත් බටහිර තානාපතිවරුනුත් සංවිධානාත්මක පාර්ලිමේන්තුවට කැඳවලා රටේ ප්‍රතිරූපය විනාශ කරන්න මේ කතානායකවරයා හිතාමතා කටයුතු කිරීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අධිකරු ජනාධිපතිතුමා අපේ හිතේ කිසිම සැකයක් නැහැ. අපේ විශ්වාසයක් තියෙනවා. එතුමා ගන්න හැම පියවරක්ම එතුමා මෙතෙක් කරන් තියෙන ව්‍යවස්ථානුකූලවයි නීතිඅනුකූලවයි ඉදිරියටත් එතුමා පියවර ගන්න ව්‍යවස්ථානුකූලවයි නීතිඅනුකූලවයි කියන එක අපි මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. කතානායකතුමා අතිශයින්ම පක්ෂග්‍රාහී ලෙස එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක අද නියැලෙමින් ඉන්නවා. කතානායකතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. මේ රටේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මිනිහක් පිටින් අද කතානායකතුමා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවා. අපි මේ කතානායකතුමාගේ ව්‍යවස්ථා විරෝධී ස්ථාවර නියෝගවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි බය නැහැ. අපි ඒකට මුහුණ දෙන්න සූදානම්. මේ රටේ ජනතාවට අපි කියනවා බලාගන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය. අපි මේ රටේ මැතිවරණයක් ඉල්ලන්නේ, ජනතාව මැතිවරණයක් ඉල්ලන්නේ. මැතිවරණයකට මුහුණ දෙන්න බැරි එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් ඇතුළු කණ්ඩායම අද මේ රට දවසෙන් දවස ජන ජීවිතය අවුල් කිරීමේ තත්ත්වයකට ඇති වෙලා තියෙනවා. එහෙනම් අපි කනගාටු වෙනවා ජනතා පරමාධිපත්‍යයට මුහුණ දෙන්න අකමැති කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුව අද මේ රටේ උත්තරීතරතම ආයතනය අද ඊටම පහත් මට්ටමට දාලා කටයුතු කිරීම ගැන අපි
නවතත් කියනවා එක්සත් ජාතික පක්ෂයේ මේ පහදඩ ක්‍රියාකලාපයට අපි බය නැහැ. අපි ඒ වෙනුවෙන් අපි එකට මුණ දෙනවා. අපි රටේ ජනතාවට කියනවා මේ ව්‍යවස්ථා විරෝධී ස්ථාවර නියෝග උල්ලංඝනය කරන කතානායකතුමාට විරුද්ධව පෙළගැහෙන්න කියලා. නවතත් ප්‍රවෘත්ති. කතානායක කරු ජයසූරිය මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යන සියල්ල නොසලකා ක්‍රියා කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කතානායකවරයා යැවූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා. පාර්ලිමේන්තු සම්බන්ධයෙන් නීතිය ඉදිරියේදී විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවක කතානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරය සහ ඒ සම්මත කර ගැනීමට අනුකමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන් කර තිබෙනවා. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් නොසලකා හැර කතානායකවරයා ක්‍රියා කර ඇති බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට විධිවිධාන තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති හෝ නැති බව පෙන්වීමේ අවස්ථාවක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. එසේම පාර්ලිමේන්තුව නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් යොමු කරමින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට කතානායකවරයා ගත් උත්සාහය ගැනද කනගාටුව පළ කරන බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. 2015 ජනවාරි 9 වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දෙමු ජයරත්න මැතිතුමාට පාර්ලිමේන්තුවේ ආසන 162ක් තිබේදී එතුමා ඉවත් කර පාර්ලිමේන්තුවේ ආසන 42ක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දුරේට පත් කළේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ඉල්ලීම මත බවයි ජනාධිපතිතුමා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ. තමන් නිකුත් කළ නිවේදනයේ ව්‍යවස්ථානුකූලත්වය නිර්ණය කිරීමට පාර්ලිමේන්තුව බෙර දැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත පැවරුණු තනි සහ අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක් බවද එයින් කතානායකවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දෙස අවධානය යොමු කර නොමැති බවද ජනාධිපතිතුමා පවසනවා. කතානායකවරයා වශයෙන් පත්වන තැනැත්තා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියද උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත් ඒ පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසයත් ආරක්ෂා කිරීමට ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම කනකාටුවෙන්වත් සිහිපත් කරන බවයි ජනාධිපතිතුමා සිය ලිපියෙහි තවදුරටත් සඳහන් කර තිබෙන්නේ. කතානායකවරයා එවා ඇති ලිපියේ සඳහන් පත්වීම් හා නියෝග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දක්වා ඇති ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා පවසනවා. තමාගත් ක්‍රියාමාර්ග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීතිමය තීරණයන් බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. කතානායකවරයා එවා ඇති අත්සන් ලේඛනයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ උඩ නොවැම්බර් 14 දිනේ ලෙස යොදා ඇති බවද ජනාධිපතිතුමා සිය ලිපිය මකින් පෙන්වා දෙනවා. එසේම අගමැතිවරයෙකු පත්කිරීමේ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පූර්ණ බලධාරියා වන්නේ ජනාධිපතිවරයා බවද ජනාධිපතිතුමා සිය ලිපිය මකින් තවදුරටත් සඳහන් කර තිබෙනවා. කතානායක කරු ජයසූරිය මහතා පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බවට චෝදනා කරමින් ඒ මහතාට විරෝධය පළ කිරීමක් සීනිගමදී පැවැත්තුණා. සීනිගම දෙවොල් මහ දේවාලයේදී දේව කන්නලව්වක් කර පොල්ගැසීමක් සිදු කෙරුණේ දකුණු පළාත් සභා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන්. සම්පත් අතුකෝරල, චන්නශ්‍රී, සාලිය මෙන්ඩිස්, ආර්යවංශ සම්මු, පද්මසිරිද සිල්වායන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම දේව කන්නලව්වට එක්ව සිටියා. මේ අතර කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව තවත් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කෙරුණා. පාර්ලිමේන්තුවේ කතානායකතුමා අස්වාධීන පුද්ගලයෙක් බවට පත්විය යුතුයි. කතානායක කියන කරු ජයසූරිය කිහිලිකරුවක් නොවිය යුතුයි. කරු ජයසූරිය කියලා කියන්නේ මේ රටේ හැම දෙනාගම ආදරය දිනාගත්ත බොහොම කෘතහස්ත දේශපාලඥයෙක් හැටියට නමක් දරාගෙන හිටියා. හැබැයි පාර්ලිමේන්තුව තුළ ඔහු ස්ථාවර නියෝග කඩකරමින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ දැඩි අප්‍රසාදයක් පළ වෙනවා. මේක අපි අවසානේ දිනනවා. කතානායක සිරිකොතේ කියලා හිතාගෙන පාර්ලිමේන්තුවේ වැඩ කරනවා. රනිල් වික්‍රමසිංහ තාත් මේ රටේ අකමැති වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය තියෙන ඡන්දයක් විතරයි. මේක වැරදුනොත් අපිට තියෙන එක ක්‍රමයක් මතක තියාගන්න.
ජනමතයකට ගිහිල්ලා අහනවා මිනිස්සුන්ගේ රනිල් වික්‍රමසිංහ ඉන්න ඕනද නැද්ද කියලා. ජනාධිපතිතුමාට මේ ව්‍යවස්ථාවට බලයක් තියෙනවා. ජනාධිපතිතුමා පත් කරපු මහින්ද රාජපක්ෂ අගමැතිකමේ තියෙනවද? රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙනවද? මේ රටේ දැන් මහින්ද රාජපක්ෂ අගමැති හරි වෙන කෙනෙකුට අගමැතිකම දීලා බේරෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මිනිස්සුගේ බලාපොරොත්තු ඒක. නැවතත් ප්‍රවෘත්ති. ගජ සුලිකුණාටුව හේතුවෙන් උතුර උතුරු මැද පළාත්වලටත් පුත්තලම සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ අධික සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවට කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. මෙම පද්ධතිය ඉදිරිපෑ 6 තුළදී බටහිරට බරව නිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුලිකුණාටුවක වර්ධනය බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව මෙම පද්ධතිය අද දින සවස් කාලයේ ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරයේ ආසන්නෙන් ගමන් කොට දකුණු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරනටයි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පොතුවේ සිට ත්‍රිකුණාමලයේ කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල තීව්‍ර සන්නාවුක් කටයුතු නොයෙදෙන ලෙස ඉල්ලා සිටිනවා. ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල වැසි හොකි ගුරුම් සහිත වැසි ඇති වේ අපේක්ෂා කරනවා. මුලදී සිට ත්‍රිකුණාමලය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබෙන්න මුහුදු ප්‍රදේශවල තද වැසි හොකි ගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙන්න පුළුවන්. දිවිනේට දකුණු දෙසින් යන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැටි කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. මේ අතර ගජ සුලිකුණාටුව තවදුරටත් චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වීමත් සමග ඒ පිළිබඳ සැලකිලිමත්ව සිටින ලෙස වවුනියාව දිසාලේකම් අයිම් හනිෆා මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දිනයේ උතුරු පළාතේ සුළං තත්ත්වයේ වැඩිවීම ඇති බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුවේ දැන්වා තිබෙනවා. ඒ අනුව වවුනියාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරුණ්ඩ මේ පිළිවදව දැන්වා තිබෙනවා. ජනතාවේ මේ පිළිවඳව අවධානයේ සිටින ලෙස ඉල්ලා සිටිනවා. මේ අනුව උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් තද වැසි හා තද සුළං ඇතිවීමත් සමග ආරක්ෂාකාරී වීමට උපදෙස් මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා. ප්‍රහාරාත්මක තද සුළං ඇතිවීමත් සමග මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වන වෙරළාසන්න පහත්බිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකියි. තද සුළං සමග අතුපැලවලට සහ නිවාසවලට හානි සිදුවිය හැකි අතර මුදුන් වහල සහ ශක්තිමත්ව සවි නොකළ තහඩු වැනි දේ සුළඟට ගසාගෙන යා හැකි. විදුලි සහ දුරකථන රැහැන්වලටද හානි සිදුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගස්වල අතු කැඩීම් සහ මාර්ග අසල ඇති විශාල ගස් ගැලවිය හැකි. වගා බිම්වලට මෙන්ම පළතුරු වගාවන්ටද හානි සිදුවීමේ අවදානමක් පවතිනවා. කඩාවැටෙන ගස්වලින් සහ විදුලි රැහැන්වලින් ආරක්ෂා වීම ඉතා වැදගත් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කරන්නේ. එසමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පස්වර දෙකේ සිට අපගේ පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන සුබ දවසක්. www.ipnnews.lk